හොඳයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කත්තිය අධිපාය සූත්‍රය. මේ කත්තිය අධිපාය සූත්‍රයේදී ජානසෝනි බ්‍රාහ්මණයා මේ තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් විමසනවා. ඒ ප්‍රශ්නවලදී ඒ තථාගතයන් වහන්සේගෙන් විමසන්නේ මේ ලෝකේ ඉන්න විවිධ පිරිස් පිළිබඳව ඒ අයගේ තිබෙන්නා වූ ඒ බලාපොරොත්තු මොනවද කියලා. එයාට කවර මුලින්ම අහනවා මේ රජවරුන්ගේ, මේ රාජවංශිකයෝ කියලා කියන රජවරු, ඒ රජවරුන්ගේ කවර අදිෂ්ඨානයක්ද තියෙන්නේ? ඒ කියන්නේ කවර බලාපොරොත්තුවක්ද, කවර විචාරයක්ද තියෙන්නේ, කවර අදිෂ්ඨානයක්ද තියෙන්නේ, කුමකටද ඇලිලා ඉන්නේ, ඒ වගේම කුමන අවසානයක්ද ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. ඉවකම ඊළඟට අහනවා ඒ ඊට පිළිතුරු වශයෙන් තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා මේ රජවරු භෝගයන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම නුවණ තමයි විචාරන්නේ. ඒ වගේම බලය තමයි අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. ඒ වගේම පොළවට තමයි ඇලිලා ඉන්නේ. ඒ කියන්නේ මේ රාජ්‍යයන් අල්ලා ගැනීම. ඒ වගේම සම්පත් තමයි කෙලවරකට තියෙන්නේ. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා නැවතත් අහනවා මේ බ්‍රාහ්මණයෝ කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම කුමක්ද විචාරයි? ඒ වගේම කුමක්ද අදිෂ්ඨානය? කුමකට ඇලිලාද ඉන්නේ? ඒ වගේම කවර අවසානයක්ද තියෙන්නේ කියලා. ඉතින් තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා මේ බමුණෝ භෝගයන් බලාපොරොත්තු වෙන්නේ, නුවණ විචාරයි. ඒ වගේම මන්ත්‍ර තමයි අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. ඒ වගේම යාගී තමයි ඇලිලා ඉන්නේ. ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ තමයි ඒගොල්ලන්ගේ කෙලවර බලාපොරොත්තු තියෙන්නේ. ඊළඟට මේ බමුණුතුම අහනවා නැවත මේ ගෘහපතීන් මොනවද බලාපොරොත්තු වෙන්නේ, මොනවද විචාරන්නේ, මොනවද අදිෂ්ඨාන කරන්නේ, මොනවටද ඇලිලා ඉන්නේ, ඒ වගේම කුමන අවසානයක් තියාගේ තියෙන්නේ, මොන වගේ අවසානයක්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. මේ ගෘහපතීන් භෝගයන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එයා මේ නුවණ විචාරන්නේ, මෙතන වැරදීමක් තියෙනවා, මේ නුවණ විචාරන්නේ ශිල්පය අදිෂ්ඨාන කරනවා. ඒ වගේම කර්මාන්තේ ඇල්ලා ඉන්නවා. නිම වූ කර්මාන්තේ තමයි අවසාන කරන්නේ කියලා බලාගෙන, කියන්නේ කර්මාන්තය හැකියි ඉක්මනින් අවසන් කරන්න. ඊළඟට බමුණ අහනවා නැවතත් මේ ස්ත්‍රීන් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ, කුමක්ද විචාරන්නේ, කුමන අදිෂ්ඨානයක්ද තියෙන්නේ, කවරකටද ඇලිලා ඉන්නේ, කුමන අවසානයක්ද බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ ස්ත්‍රීන් පුරුෂයන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අලංකාරය තමයි විචාරන්නේ. ඒ වගේම පුත්‍රයින් තමයි අදිෂ්ඨාන කරගෙන. ඒ වගේම එතන විග්‍රහ වෙනවා මේ ස්ත්‍රීන් හොඳම පුතා ලෝකේ බිහි කිරීමට හරහා තමන්ට පාලනය අතර ගැනීම තමයි ආලය කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ස්වාමියා ඒ පුතුන් හරහා ඒ අවසානයේ සම්පත් තමයි බලාපොරොත්තු වෙන්නේ, කෙලවර කළා තියෙන්නේ, කෙලවර බලාපොරොත්තු. ඊළඟට බමුණ අහනවා සොරු මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම විචාරන්නේ මොකද්ද? මොකද්ද අදිෂ්ඨානය? මොන වගේ කැමැත්තක්ද ඒගොල්ලන්ට තියෙන්නේ? මොන වගේ අවසානයක්ද ඒගොල්ලන්ගේ කැමැත්ත? තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා මේ සොරු මේ පැහැර ගැනීම, මේ ගැනීම, සොරකම් කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පැහැර ගැනීම තමයි නිතරම විචාරන්නේ. ඒ වගේම මේ කෛරාටිකකම, මේ උපක්‍රම තමයි අදිෂ්ඨානය කරගෙන තියෙන්නේ. ඒ වගේම මේ අන්ධකාරයට තමයි ඒගොල්ලෝ බොහොම ඇලිලා ඉන්නේ, සැඟ වෙලා ඉන්න තැන්. කොහොමරි හැංගිලා ඉන්නේ. ඒ නොදක්ම තමයි ඒගොල්ලන්ගේ මේ කෙලවර බලාපොරොත්තුවේ කෙලවර වෙන්නේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේගෙන් විමසනවා මේ බමුණා මේ ශ්‍රමණයෝ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද විචාරන්නේ? ඒ වගේම කවර අදිෂ්ඨානයක්ද තියෙන්නේ? කුමකටද ඇලිලා ඉන්නේ? ඒ වගේම කවර අවසානයක්ද එයා බලාපොරොත්තු වෙන්නේ? කෙලවරක් කොහොමද? තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා ශ්‍රමණයෝ වනාහි ඉවසීම හා කීකරුකම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නුවණ තමයි මේ ප්‍රඥාව විචාරන්නේ. ඊළඟට සීලය අදිෂ්ඨාන කරගෙන කිසිවක ඇලීමක් නැහැ. නිර්වාණය තමයි කෙලවර කරන්නේ. අන්‍ය ආකාරයට මේ මුළු මනුෂ්‍ය
ඒ වගේම 31 තලයේම විවිධ ආකාරයේ දිව්‍ය තලවලත් රාජකම් තියෙනවා ආදි වශයෙන් තියෙනවානේ. එතකොට මේ මුළු ලෝකයේ ගැන තියෙන මේ පුදුමාකාර මේ විචාරී මේ පුළුල් දැනුම පිළිබඳව මේ බමුණු තෙම බොහොම පුදුමයටපත් වෙනවා. බවත් ගෞතමයන් වහන්සේ පුදුමයේක බවත් ගෞතමයන් වහන්සේ මේ පෙර නූ දෙයකි. ඔබ වහන්සේ මේ හැම අය ගැනම දන්නවා. කියලා ඉතාල යහපති උඩුකුර කරපු දෙයක් යටිකුරු කරා වගේ මේ හැම කෙනාගේම බලාපොරොත්තු විචාරය අධිෂ්ඨානය කැමැත්ත කෙලවර මේ හැම දෙයක්ම ඔබ වහන්සේ දන්නවා. ඉතින් මේ ආකාරයට මේ දිවි හිමිකොට සරණගි උපාසකයෙක් කියලා සලකන්න කියලා මේ භාග්‍යතුන් වහන්සේ ඉල්ලා සිටිනවා. ඉතින් අපිට මෙතන මේ කිව්ව කාරණා ටික අපිට මෙන්න මේ ආකාරයට සාරාංශගත කරගන්න පුළුවන්. එතකොට අපි මේ සටහනේ ඉහළින්ම තියෙනවා මේ අපි කතා කරපු පුද්ගල වර්ග 6 ගැන. රජවරු, බමුණු, ගෘහපතීන්, ස්ත්‍රීන්, සොරුන්, ශ්‍රමණයන්. තුරු කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ අය ගැන කතා කරන්නේ? දැන් ඉතින් රජවරුත් නැහැනේ. මොකද දැන් බමුණුත් නැහැනේ. මමත් බමුණෙක් නෙවෙයිනේ. මම රජා කරන්නේ නැහැනේ දැන්. මං දැන් ඔය ව්‍යාපාරත්වය කරන්නෙත් නැහැනේ. මං දැන් මේ ළමයි දැන් ඔක්කොම ඒගොල්ලොත් බැඳලා ගිහිල්ලානේ. ඉතින් දැන් ඉතින් ළමයිනුත් අල්ලගෙන නැහැනේ. මං සොරෙකුත් නෙවෙයිනේ. මං මහාන වෙලත් නැහැනේ. මට මේ 6 දෙනාගේ එක්කෙනෙක්වත් වැඩක් නැහැ. මේකෙ ඉතින් මට මොකද්ද තියෙන වැදගත්කම්? කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. මොකද ඔබට හිතෙන්නේ කාට හරි කියන්න පුළුවන්ද මේ සංසාර දීර්ඝ සංසාර ගමනේ අපි මේ 6 දෙනාගෙන් එක්කෙනෙක්වත් වෙලා හිටියේ නැහැ කියලා? අපි රජ වෙලා නැද්ද කවදාවත්? අපි බමුණු වෙලා ඉඳලා නැද්ද? අපි ගෘහපති ඉඳලා නැද්ද? ස්ත්‍රීන් වෙලා ඉඳලා නැද්ද? තමන් දැන් පුරුෂයෙක් වුණත් කොච්චර අද්භයවල ස්ත්‍රීන් වෙලා ඉන්නේ නැද්ද? දැන් ස්ත්‍රියක් වුණත් කොච්චර අද්භයවල පුරුෂයෙක් වෙලා ඉන්නේ නැද්ද? කොච්චර අද්භයවල සොරු වෙලා ඉන්නේ නැද්ද? මේකට හොඳම උදාහරණය දෙනවා තථාගතයන් වහන්සේ. අපු මේ සොරු වෙලා විතරක් ඉඳලා රජුන්ට හසු වෙලා බෙලි කැපුම් කාපු අවස්ථාවල ගලාගිය ලී ප්‍රමාණය සප්තමහා සාගරයට වඩා වැඩි කියලා කියනවා. එතන මේ 6 දෙනාගේ මේ එක්කෙනෙක්ගේ සම්භාවිතාවය ගැන හිතාගන්න පුළුවන්ද කෙනෙකුට? ඔබට හිතාගන්න පුළුවන්ද? ඔබ කීවරක් මේ සොරෙක් වෙලා හිටියද කියලා? එහෙනම් ඒ අනුපාතයම නිවීද අනිත් අනුපාතත්. එහෙනම් කොයිතරම් අපි කාලයක් අපිට හරි මාර්ගය හොයාගන්න බැරුව අපි කොච්චර රස්තියාද වෙන්නේ නැද්ද මේ සසරේ? ඒ අනන්ත කාලය තුල අපි මේ ලෝකයේ ඇසුරු කරලා මේ සිත ඇතුළට බැහැගත් අනුෂය කෙලෙස් කහට කොයිතරම් ඇද්ද? මේක ඇත්තටම බොහොම වටින සූත්‍රයක්. මේක තමන්ගේ කැඩපත. මේ සංසාර කැඩපත මෙතන තියෙන්නේ. මුළු සංසාරෙම මෙතන කියවෙනවා. තමන් රජ වෙලා ඉඳලා ඇතුළට ගියපු කෙලෙස් ටික දකින්න අවස්ථාව පෙන්නනවා. අපි කොච්චර අපි හිතන්නේ නැතුව සිත නතර කරගෙන හිටියත් තථාගතයන් වහන්සේ චේතනා සූත්‍රය පෙන්නනවා. මේ අනුෂය වශයෙන් ඇතුළට කියපු ඒවා මේ ආශ්‍රව නැසීම කියන කාරණය සඳහා තමන් මෙනෙහි කරලා ඒ ටික ඉවත් කරගත්තේ නැත්නම් මේ අනුෂය නැවත ඉස්මතු වෙලා දුක්ගෙන දෙනවා සසරේ. ඒක නිසා අපි මේ හැම චරිතයක්ම ඒ හැම චරිතයක්ම අපි රඟපාලා තිනෝ මේ සංසාර රඟමඩලෙ. එහෙනම් මේ සංසාර රඟමඩලෙ අපි රඟපෑපු චරිත හරහා අපිට එකතු වෙච්ච කිලිටි ටික අපි සුද්ධ කරගන්න ඕනේ, පිරිසිදු කරගන්න, සිත පිරිසිදු කරගන්න ඕනේ. අන්න ඒකට තියෙන ඉතා වටිනා කැඩපතක් මේක. තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවේ මේ කැඩපත කැටි කරලා අපිට එක තැනකට කැටි කරලා අපිට දීලා තියෙනවා. ඒක අපේ මහා භාගයක්.
අන්නේ වැදගත්කම අපි සිතේ ධාරණය කරගෙන අපි මේ මේ කොටස් මේ සූත්‍රයේ තියෙන එක කොටසක්වත් අපිට අතහරින්න බෑ. හැම වචනයක්ම වැදගත්. හැම වචනයක්ම වැදගත්. මේ එකින් එක වචනවලට අපි ගිහිල්ලා ඒ වගේ මේ හැම වචනයකම මේ දම්වැල් පුරුකක් වගේ සම්බන්ධ වෙලා තියෙන මේ හැම වචනයකින් අපේ අපිට පෙන්වන්න හදන මේ දේ මේ දහම් කැඩපත හරහා අපි දැකලා අපි සිත පිරිසිදු කරගන්න අපි අවංක වෙලා උත්සාහ ගන්න. අපි සැඟ වෙලා තියෙන මේ තණ්හාවල් හැඟ වෙලා යට වෙලා අනුෂ්‍ය වශයෙන් සැඟ වෙලා තියෙන්න දෙන්න එපා. මේ ටික එළියට අරගෙන ඒ තණ්හා උලුප්පල අරගෙන මෙහෙම දෙයක් මගේ සිතේ තියෙනව නේද? මේවා වලට සියුම් හරි ඇල්මක් මගේ තියෙනව නේද? අන්නේ ටික තිබුණොත් මට දුක් විඳින්න වෙනව නේද කියන කාරණාව හොඳින් විමසලා ඒ ටික හොඳට තමන් දැකලා තමන්ගේ සිත හොඳට දැකලා මෙන්න මේවට තියෙන මේ ඇල්ම පහ කිරීම සඳහා අපි උත්සාහ කරමු. මෙතන මේ සටහනේ අපිට මේ මේ වර්ණ ගන්නවලා තියෙන්නේ අර අපි කතා කරපු ලක්ෂණ පහ වින් කරලා තමයි මේ පෙන්නලා තියෙන්නේ පාලියෙන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්. ඒතර මේ අධිපාය කියන එක තමයි බලාපොරොත්තුට කියන පාලි වචනය. ඒතර මේ අධිපාය කියන කොටසේදී රජවරු භෝගයන් බ්‍රාහ්මණයන් භෝගයන් ඒ වගේම ගෘහපතීන් භෝගයන් ස්ත්‍රීන් පුරුෂයන් සොරු ගැනීම ශ්‍රමණයන් ඉවසීම හා කීකරුකම්. ඒතර බලන්න මේ බලාපොරොත්තු කියන එක මේ එක් එක් චරිතවල වෙනස් වෙන හැටි. ඒ වගේ මේ ඒ එක්කිනා විචාරණ හැටි බලන්න. මෙතන නුවණ මේ මේ ලෝකෝත්තර නුවණ නෙමෙයි ලෞකික නුවණ. ඒ කියන්නේ බුද්ධිය. දැන් බුද්ධි බලකහෙන් බලවත් කරනවානේ රජවරු. එතකොට මේ නුවණ නුවණවත් පුරුෂයෝ තමයි ලොකු මිලක් පඩියක් දීලා ගන්නෙ. අරගෙන මේ නුවණ සහිත රාජින අයකතු කළා තමයි මේ නුවණ නුවණ හැමතිස්සෙම වැඩි කරගෙන මේ උපක්‍රම වැඩි කරගන්න තමයි රජුරවන්ට ඕනේ. ඉතින් මේ නුවණ තමයි વિચાર කර කර ඉන්නේ. ඒ වගේම බමුණුත් එහෙමයි. ඒගොල්ලන්ගේ තියෙනවා වේදේ. වේදේ හැදෑරීම සඳහා අවශ්‍ය කරන්නේ මේ ලෞකික ප්‍රඥාව, ලෞකික බුද්ධිය. සොයමින් ඒගොල්ලෝ කටයුතු කරනවා. ඊළඟට ගෘහපතිහු ඒගොල්ලන්ගේ කර්මාන්ත වලට අවශ්‍ය භෝගයන් දියුණු කරගන්න අවශ්‍ය කරන මේ ලෞකික නුවණ දියුණු කරගන්න ඒක තමයි વિચાર කර කර ඉන්නේ. බලන්න මේ ස්ත්‍රියකට යනකොට එතන එක වෙනස් වෙන හැටි. ස්ත්‍රියගේ බලාපොරොත්තු තියෙන මේ පුරුෂයන්. ඒතකොට මේ පුරුෂයන් ආකර්ෂණය කර ගැනීමට අලංකාරය තමයි ඒයි વિચારය. බලන්න ඉතින් මේ વિચારීම වෙනස් වෙන හැටි චරිතය අනුව. ඊළඟට සොරු. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු මේ පැහැර ගැනීම. එහෙනම් ඒගොල්ලෝ વિચારමින් ඉන්නේ ඒ සොරකම් කරන උපක්‍රම පිළිබඳව. ඒ වගේම කොහොමද හැංගෙන්නේ කොයි වගේ තැනක්ද හැංගෙන්නේ සුදුසු ඒ වගේ හැංගෙන තැන් વિચારනවා. ඊළඟට මේ ශ්‍රමණයෝ ඒ අය මේ ප්‍රඥාව පඤ්ඤා උපවිචාරය ප්‍රඥාව තමයි විමසන්නේ කොහොමද මේ මේ නිවන කරා යන ගමනේ අපි කොහොමද මේ ප්‍රඥාව දියුණු කරගන්නේ කියන කාරණා. අපි මේ කාරණාවලට වෙන වෙනම අපි විස්තර වශයෙන් පසු යමු. ඊළඟට මේ අදිෂ්ඨානය. බලන්න මේ අදිෂ්ඨානය මේ රජුරුවන්ගේ තියෙන බලය. බමුණන්ගේ තියෙන මන්ත්‍ර. ඒගොල්ලන්ගේ මන්ත්‍ර බලය තමයි වැඩි කරගන්න හදන්නේ. ඊළඟට ගෘහපති මේ ශිල්පයන් තමයි අදිෂ්ඨානය. ඒගොල්ලන්ගේ ශිල්ප ඥානීය ශිල්පය ඒ තමයි දියුණු කරගන්න උත්සාහ කරන්නේ. අදිෂ්ඨානය තමයි සිත පිහිටවල තියෙන ශිල්පයට. ඊළඟට කාන්තාවන් පුත්‍රයන් තමයි අදිෂ්ඨානය. ඒතර පුත්‍රයන් කෙරෙහි තමයි සිත පිහිටවල තියෙන්නේ. ඊළඟට සොරු කෛරාටික කමට තමයි සිත පිහිටවල තියෙන්නේ. ශ්‍රමණයන් සීලයට තමයි සිත පිහිටවල තියෙන්නේ. ඒ කියන්නේ සීලාදිඨානය. එතකොට රජවරු බලාදිඨානය බමුණන් මන්ත්‍රාදිඨානි ඊළඟට කර්මාන්ත හිමියන් ඒ කියන්නේ ගෘහපතීන් ශිල්පාදිඨානෝ සිප්පාදිඨානා කියලා කියනවා. පුත්තදිඨානේ කාන්තාවන්ට
සත්තාදිට්ඨාන ඒ කියන්නේ මේ කෛරාටිකකම කියන එක සාතේය කියලා කියනවා. ඒ සත්තාදිට්ඨානේ තියෙන්නේ මේ සොරුන්ට, සීලදිට්ඨානේ තියෙනවා ශ්‍රමණයන්ට. ඊළඟට අපි යමු මේ කාරණාව බොහොම ගැඹුරු කාරණාවක් අපි පසුව විස්තර කරගමු. ඊළඟට අභිනිවේෂය ඒ කියන්නේ මේ කුමකටද මේ ඇලිලා ඉන්නේ? එතකොට රජවරු මේ පොළොවට ඇලිලා ඉන්නේ කියන්නේ රාජ්‍යයන් වලට. පඨවි අභිනිවේෂා කියලා කියනවා. ඊළඟට යඤ්ඤා අභිනිවේෂා කියලා කියනවා මේ යාගයන් වලට තමයි බමුණු ඇලිලා ඉන්නේ. ඊළඟට කර්මාන්තයන්ට වල තමයි නොයෙකුත් ආකාරයේ ඒ මේ ගෘහපතීන් ඒ නොයෙකුත් කර්මාන්තයන්ට ඇලිලා ඉන්නවා. කම්මාන්තා අභිනිවේෂා කියන එක. ඊළඟට අසපතීනී අභිනිවේෂා කියලා කියනවා අධිපති භාවයේහි මේ කාන්තාවන් කියන්නේ මේ ඒ අධිපති භාවය ලබා ගන්න හදනවා අර හොඳම පුතා ලෝකෙට බිහි කරලා. ඒ කියන්නේ තමන්ට බැරි වෙච්චදී පුතා ලවා හරි කරවගෙන අර ඒ තමන්ගේ තැන ලබා ගැනීමට මේ ගන්න උත්සාහය. ඊළඟට අන්ධකාරයට තමයි ආලය කරන්නේ සොරු. ඒ කියන්නේ සැඟවින්න තැන් වලට තමයි කැමති. සැඟවි සිටින ස්ථාන අන්ධකාරාභිනිවේස. ඊළඟට ආකින්චඤ්ඤාභිනිවේසා කියලා කියනවා මේ ශ්‍රමණයන් කිසිවක ඇලීම නැත්තෝ කියන අදහස. කියන්නේ නිවන සොයාගෙන යන කෙනා මේ ලෝකෙ කිසිම දෙයක් අල්ලගෙන අපේ නිවනකට යන්න බෑ කියන කාරණාවට හරිය නේ අතහැරීම හරහා යන කාරණා. ඒතර අපි මේ එක එක කොටස් වලට අපි විස්තර වශයෙන් පසු යමු. ඒ වගේම කවර අවසානයක්ද මේ රජුරුවන්ට තියෙන කොමන අවසානයක්ද? යාගේ බලාපොරොත්තු අවසානේ මේ ඒ බෝගනේ. ඉසුරුමත් භාවයේ සම්පත් පුළුවන් තරම් වැඩි කර ගැනීම. ඉස්සරිය පරියෝසන. ඊළඟට බ්‍රහ්ම ලෝක පරියෝසනා කියලා කියනෝ මේ බමුණන්. ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා මොකද ඒගොල්ලෝ ආලාර කාලාම වගේ අය හිතාගෙන හිටියේ මේ බ්‍රහ්ම ලෝකෙ ගියාම එතන තමයි නිවන. එතනින් පස්සේ මැරෙන්නේ නැහැ කියලා. ඊළඟට නිට්ඨිත කම්මන්ත පරියෝසනා මේ කර්මාන්තය තමන් කරගෙන යන එක හොඳ ලාභයක් ලබාගෙන හැකි ඉක්මනින් අනිත් තරඟ කර්මන්ට වඩා ඉක්මනට අවසන් කළොත් තමයි තමන්ට ලොකු ලාභයක් ලැබෙන්නේ. ඒකට ලාභයයි බලාපොරොත්තු භෝගයයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉක්මනට කර්මාන්තය ඉවර කරන්න ඕනේ. වැඩි ඉක්මනට ඉවර කරන්න ඕනේ කියන අදහස. එතකොට හරිම කාර්යබහුලයි. එතන නිම වූ කර්මාන්තය තමයි අවසානයේ අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. ඊළඟට සම්පත් තමයි මේ ලබාගන්නේ මේ අර හොඳම පුතා හොඳට හොඳ තැනකට ගෙනිහිල්ලා මම සම්පත් ටික ගන්නවා කියන අදහසත් එක්ක තමයි එතකොට තමන් අලංකාරවත් වෙලා ලස්සන වැඩි කරගෙන හොඳම ධනවත්ම පුරුෂයා මම අත්පත් කරගන්නවා, ධනවත්ම පුතුන් මම බිහි කරනවා. එතකොට ඒ හැස්සේ මම සම්පත් ටිකට බලාපොරොත්තු මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා මෙන්න මේ උපක්‍රමය හරහා ස්ත්‍රී. ඊළඟට සොරු අනිත් හැම කෙනාටම වඩා වෙනස්. අනිත් හැමෝම මහන්සිලා ඒක උපයා ගන්නවා. මේ සොරු ඒ හසුන් අර අන්තයෙන් ඔක්කොම අරගල උපයන දේ පැහැරගෙන හැංගිලා ඉන්න එක තමයි ඒගොල්ලන්ගේ අවසානය, ඒගොල්ලන්ගේ නිදහස කෙලවර කියලා ඒගොල්ලෝ හිතන්නේ. එතකොට හැමදේම හරි කියන අදහසේ ඉන්නවා. ඉතින් නමුත් තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ අකුසල් කරලා හැංගෙන්න තැනක් නැහැ කියලා. ඉතින් අවසානයේ මේ ශ්‍රමණයන් පෙන්නනවා මේ නිර්වාණය තමයි කෙලවර කරගෙන ඉන්නේ. ඉතින් අපි දැන් බොහොම සුළු කාලයක් අරගෙන තමන්ගේ චරිතය නැවතත් තමන්ගේ සිතට මතුවෙන්න පුළුවන් මේකවත් මගින් ඇලිලා නැහැනේ කියන අදහසක් එන්න පුළුවන්. ඉතින් මම ඇයි මේක බලන්නේ? ඉතින් අර කලින් මතක් කළා වගේ තමන්ගේ සැඟවිලා තියෙන මේ අනුශේ කෙලෙස් ධර්මයන් හොඳට ඉස්මතු කරලා උලුප්පල ගන්න මේ සිතේ ඇතුළේ තියෙන දේවල්. තමන්ගේ චරිතයේදී හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. මගේ මේවා මෙහෙම තියෙනවද? ඇත්තටම. මෙහෙම සැඟවුණු බලාපොරොත්තු තියෙනවද තව ඉතුරු වෙලා? කියන කාරණා හොඳට තමන් විමසන්න. හොඳට සුළු මොහොතක් අරගෙන හොඳට මේක විමසලා අපි ඉදිරි කොටස් වලට යමු. එහෙනම් ඔන්න බලන්න හොඳට රාජ කෙලස් තියෙනවද? බමුණු කෙලස් තියෙනවද? ගෘහපතිගේ කෙලස් තියෙනවද? ස්ත්‍රීගේ කෙලස් තියෙනවද? සොරුන්ගේ කෙලස් තියෙනවද? අවසානයේ මේ ශ්‍රමණ පැත්තට බලන්නා වූ ඒ
ඒ හොඳ පැත්තට. ඒ කියන්නේ නිවන කෙලවර කරගෙනද තමන්ගේ කොටස් තියෙන්නේ? එහෙම නැත්නම් ලෝකේ වෙන කොහේ හරි ද මගේ ඉලක්කය කෙලවර තියෙන්නේ කියන කාරණාව හොඳට විමසලා බලන්න. දැන් එහෙනම් අපි සුළු මොහොතක් පොඩ්ඩක් තමන්ගේ සිතට හොඳට සම්බන්ධ වෙලා තමන්ගේ සිත දිහා හොඳට බලන්න. ඉස්සෙල්ලා තමන් කවුද කියලා හඳුනගමු අපි. හොඳයි. එහෙනම් අපි සුළු මොහොතක් ඒ සඳහා ගත කරමු. හොඳයි, හැම දිනකටම තිරුවන් සරණයි. හොඳයි, අපි දැන් මේ හය දිනාගෙන් ඉස්සෙල්ලාම බලමු අපි මේ රාජවංශිකයෝ පිළිබඳව. අපි කිව්වා මේ නැවතත් මතක් කරනවා නම් බලාපොරොත්තු තමයි රාජවංශිකයන්ගේ මේ සම්පත් භෝගයන්. ඒ වගේම අදිත්‍යානි තමයි බලය. ඒ උපවිචාරය විචාරීම තමයි නුවණ බුද්ධිය. ඒ වගේම බලය තමයි අතිඨාන. ඒ වගේම පොළව තමයි අභිනිවේෂේ. අල්ලගෙන ඉන්නේ, ඇලිලා ඉන්නේ පොළවට. ඒ වගේම ඉසුරු තමයි කෙලවර කරගෙන තියෙන සම්පත්. තිබි උදාහරණයක් බලමු මෙහෙම අය හිටියද කියලා. ඉතින් මේ තේමිය කුමාරයාගේ උදාහරණයේදී මේ තේමිය ජාතකය පෙන්නනවා මේ අපේ බෝසතාණන් වහන්සේ මේ ලදරුවෙක් හැටියට මේ ඉපදිලා දැන් බොහොම කලාතුරකින් මේ දරුව බිහි වුණේ. බිහි වුණාට පස්සේ මේ යහන හොඳට සරසලා තියෙනවා. මේ සරසලා තියෙන යහනේ තියෙන සේසත් එල්ලලා. මේ දරුව දකින්න මේ සේසතක්. මේ සේසත දැක්කහම දරුවට මතක් වෙනවා මීට කලිනුත් මේ වගේ සේසතක් දැකලා තියෙනවානේ කියලා. ඒතර සිහි වෙනවා මීට කලින් භවයට කලින් භවයේ තමන් මේ විදිහම සේසතක් එක්ක හිටියා. ඒත් එක්කම තේමී කුමාරයට සිහි වෙනවා ඒ සේසත දැක්ක භවයට පස්සේ භවයේදී මොකද වුනේ කියලා. තමන් නිරේ පැහැනවා. කලින් අත්පැවේ සේසත ඊට පසුවත් පැවේ නිරේ පැහැන එකත් එක්ක මේ තේමී කුමාරයා විමසන මොකද්ද මේ තියෙන සම්බන්ධතාවය කියලා. සොර දැන් තියෙන මේ සේසත තමන්ට මේ ලැබිලා තියෙන මේ රජෙක් පුතෙක් කියලා ඉපදෙලා. ඒ කියන්නේ ඒසේ කලින් අර සේසත දැක්ක අවස්ථාවේදී ඒ කියන්නේ තමන් රජකම ලැබිලා තමන් රජකම් කරලා ඊට පස්සේ අත්බැවේ ගිහිල්ලා තියෙන නිරේ. සොර මේ තේමී කුමාරයට බොහොම බියක් ඇති වෙලා ඒ බියෙන් කල්ගෙවෙනකොට ඒ සේසතේ හිටපු දෙවඟනා තමගේ පිරාත් බැවක මවක් ඉගියක් දෙනවා මේ සඳහා උපක්‍රමයක් යොදලා ඔබ මේකෙන් ගැලවෙන්න කියලා. ඉතින් බෝසතාණන් වහන්සේට පෙර දකින්න හැකියාව තිබිච්ච නිසා වාසනාවකට එතනේ උගුලින් බේරෙන්න ලැබිලා අවසානයේ බුද්ධත්වයටත් පත් වුණා බොහෝ කාලයකට පස්සේ. ඉතින් ඊටේ මේ ජාතකේ බොහෝ එක කතාවක් තියෙනවා. බොහොම කෙටියෙන් මම පෙන්නුවේ අර සේසතයි නිරය අතර තියෙන සම්බන්ධය. මේක සුළුපටි පුංචි කාරණාවක් නෙවෙයි. සේසත සහ නිරය අතර තියෙන සම්බන්ධය මේ තේමිය කුමාරයා දැක්ක දෙය තුල විශාල දෙයක් තියෙනවා සැඟවිලා. මෙන්න මේ කාරණාව අපි හොඳට මතක තියාගන්න. සේසත සහ නිරය අතර තිබුණු සම්බන්ධතාවය. කියන්නේ රජකම සහ ඊ රජකමත් එක්ක කරගත්ත කර්ම ටිකත් එක්ක අපේ ජාතිය කොහෙද ගිහිල්ලා තියෙන්නේ? නිරයට. එහෙනම් නැවත වරක් අපිට හිතන්න වෙනවා, එහෙනම් මගේ මොනවා හරි රජ සංස්කාරයක් ඉතුරුලා තියෙනවා නම් රජ කෙනෙක් වෙන්න කෙලෙස් ඉතුරුලා තියෙනවා නම් මොන හරි අනුශේ වශයෙන් හරි ඒක තියෙන භයානකත්වය පිළිබඳව අපි හොඳට විමසන්න ඕනේ. සිතේ එහෙනම් මේ භෝගයන් ලබාගෙන අපි මේ මොකද්ද මේ කරන්න හදන්නේ? මේ කෙසේ මේ කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි වෙලාව මේ පබ්බතූපම සූත්‍රය පෙන්නනවා. මේ සියුති දිශාවෙන් විශාල ගල් පෙරලිලා එනවනම් ඉන්න මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම යට කරගෙන යන්න ඔබ කුමක්ද කරන්නේ මේ වෙලාවේ කියලා අහනවා. ඔබ රජ කෙනෙක් හැටියට දින්නේ
හිතල බලන්න අපි බැලුවනි මෙතන අපි කතා කළා දැන් චරිත කීපයක් අපි බැලුවා අපි කැඩපතක් එහෙනම් මේ හතර වටින් ගල් පෙරලිලා එනවා නම් සම්පූර්ණ මේ සම්පූර්ණ දේවල් විනාශ වෙන්න මේ ඊළඟ මොහොතේ තමන් රජකම් කරනවද වමුණෙක් විදිහට ඉන්නවද ගෘහපතියෙක් විදිහට ඉන්නවද ස්ත්‍රියක් විදිහට ඉන්නවද සොරෙක් විදිහට ඉන්නවද කියන කාරණාව තමන්ගේ සිතින් හොඳට විමසලා බලන්න. කුමන චරිතයක්ද ඊළඟට තෝරගන්නේ? ඔබ ඉන්නේ බමුණෙක් විදිහට නම් ඔබ කොයි චරිතයටද මාරු වෙන්නේ? රජ කෙනෙක් නම් කොයි එකටද මාරු වෙන්නේ? ගෘහපතියෙක් නම් කොයි එකටද මාරු වෙන්නේ? ස්ත්‍රියක් නම් කොයි එකටද මාරු වෙන්නේ? තව පුංචි වෙලාවයි තියෙන්නේ ගල් හතරක් පෙරලිලා එනවා දැන්. සොරෙක් නම් මොකද ඊළඟට කරන්නේ? සියල්ල මිය යනවා නම් ඊළඟට තම මාරු වෙන චරිතේ මොකක්ද? කියන කාරණා හොඳට විමසලා බලන්න. මහරජා මම ඔබට කියමි. මම ඔබට දන්වමි. තථාගතයන් වහන්සේ මේ පෙන්නනවා. මහරජා ජරා මරණ දෙක ඔබ මැඩගෙන සිටිති. මහරජා ජරා මරණ දෙක ඔබ මැඩගෙන සිටින කල්හි ඊට කුමක් කළ යුතුද? මේ කසල් රජතුමා පිළිතුරු දෙනවා ස්වාමිනිය උතුණු පැලඳා වූ ඉසිරු මැදින් මත් වූ කම් සැපෙහි ගිජුකමෙන් වැඩුණු දනව්වල ස්ථිරත්වයට පැමිණි මහා පොළොව දිනාවසන ශ්‍රත්‍රීය රජවරුන්ගේ යම් ඒ ඇත් යුද වෙද්ද ස්වාමීනි ජරා මරණ දෙක අප මරින කල ඒ ඇත් යුද වලින්ද පිහිටක් නැහැ. ස්වාමීනි පැමිණි පසමිත්‍රන් ධනෙන් පොළඹවන්ට සමත් වූ පොළොහි නිදන් කළා වූ උඩ තැබුවා වූ බොහෝ රත්රන් හා රාජකුලෙහි තැත්තා වූ නමුත් ස්වාමීනි ජරා මරණ දෙක අප මරින කලෙහි ඒ ධන යුද්ධ වලින්ද වැඩක් නැහැ. ඒ ධන යුද්ධ වලින්ද අප රැක්ක නොහැක. තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා ඒවමිතම් මහරජ ඒවමිතම් මහරජ අදිවත්තමානී ජරා මරණේ කිමස කරණීයං අඤ්ඤත්‍ර ධම්මචරියයි සමචරියයි කුසල කිරියයි පුණ්‍ය කිරියයි මහරජ එසේ ජරා මරණ දෙකෙන් ඔබ මඩින කල්හි ධර්මෙහි හැසිරීම සමබෙල්හි හැසිරීම කුසල් කිරීම පින් කිරීම හැර වෙන කුමක් කළ යුතුද? ඉතින් මේ මොහොතේ මේ ගල් හතර ළඟ ළඟම පෙරලලා එන්නේ නැත්. අපි බය වෙන්න ඕනේද? ඇත්තටම අපි බිය විය යුතුද? තථාගතයන් වහන්සේ පෙන්නවා දුක්ඛම් බයත්‍ය දුකට බය වෙන්න ඕනේ. හැබැයි චතුරාර්ය සත්‍යට අනුව බය වෙන්න ඕනේ. ඒ කෙසේද? දුකට බය වෙන්නේ දුකට හේතුව හදන දෙයටයි අපි බය වෙන්න ඕනේ. ඒ කියන්නේ තණ්හාවටයි බය වෙන්න ඕනේ. එනාර මේ බලාපොරොත්තුවටයි අපි බිය වෙන්නේ නේද? මේ එක් එක් චරිතයේ තිබෙන මේ බලාපොරොත්තුවට නේද? මේ තණ්හාවට නේද අපි බිය වෙන්නේ? දුක හදන තණ්හාවට නේද අපි බිය වෙන්නේ? ඒකට කියනවා පාලියෙන් ඌතප්පේ කියලා. පවට බිය. අකුසලයට බිය. ඒක ඇති වෙන්නේ හිරි නිසා. පවට ලැජ්ජාව නිසා. පවට ලැජ්ජාව ඇති වෙන්නේ ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ධර්ම දැනුම අවබෝධය තථාගතයන් වහන්සේ දකින්නකොට ධර්මයේ හරහා දකින්නකොට ඊ ඇති වෙන ශ්‍රද්ධාව හරහා තමයි තමන්ට හිරි ඇති වෙන්නේ. පවට ලැජ්ජාව, පවට බිය. ඒ කියන්නේ මේ දුක්ඛ සමුදයට තියෙන බිය, දුක්ඛ හට ගැනීමට තියෙන බිය. ඒ කියන්නේ මේ සමුදය පිළිබඳ අවබෝධය ටිකෙන් ටික තමන්ට වැටහෙන්න ගන්නවා. මේ කාරණාව මෙනෙහි කරන්නේ. එහෙනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ යථාර්ථයේ මේ දුක්ඛය මෙනෙහි කරන්නේ. එහෙනම් ඒ දුක හදන්න හේතු වෙන දේ පිළිබඳව බියක් හට ගන්නවා. ඒ අකුසල සංස්කාරයන් පිළිබඳව තමන් තුළ ඕතප්පය තියෙනවා. ඒ හරහා විරියක් ඇති වෙනවා. අපි එකින් එක බලමු මේ ඒ හරහා අපි කොහොමද මේ නිවන කරා යන්නේ කියලා. මේ ප්‍රශ්නේ මේ දුකෙන් කොහොමද මිදෙන්නේ කියන කාරණා. මේ සමාධි භාවනා සූත්‍රය පෙන්වන මේ සමුදේ විස්තර වශයෙන් එන අපි මේ ගල් හතර පෙරලීගෙන යනවා. මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ. මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ගල් 12ක් පෙරලෙන. ඊටු මේ ගල් පෙරලෙන්න පටන් ගත්තේ කවදා ඉඳලාද? මේ ඉහි පෙරේද ඉඳලාද?
අවුරුදු දෙකකට විතර කලින් ඉඳලාද ගල් පෙරලෙන්න පටන් ගත්තේ? අපි ඉපදුන දවසේ ඉඳලා. එහෙනම් ඒ ඉපදෙන්න හේතුව භවය. එහෙනම් භවයට හේතුව උපාදානයි. ඒ තණ්හාව පැවැත්වීම තමයි භවය. තණ්හාවට හේතුව අර දැඩිව ඒ ගැනීම. ඒතර තණ්හාව ඒ නන්දි කියන තත්ත්වය ඇතුනේ කොහොමද? අපි අර භෝගයන්වල අර නොයෙකුත් දේවල්වල ඒවා පැතුවා, මැනවෙයි කිව්වා, ඒවා බැහැගෙන හිටියා. ඒවා බැහැගෙන ඉන්නකොට ඒ රූපයන්වල බැහැගෙන ඉන්නකොට ඒවා පතනකොට මැනවෙයි කියලා ඒවා සතුට ප්‍රකාශ කරනකොට සතුට සුව වෙනකොට ඒ බැහැගෙන ඉන්නකොට අන්න ඇති වෙන උමුතුවක්. ඒ ඇති වෙන සතුටත් එක්ක උමුතුවක් ඇති වෙන්නේ මෙරි මෙරි ඉපදී ඉපදී හරි එක ලබා ගැනීමට. එහෙනම් ඒකත් එක්ක අපි ඒක දැඩිව ගන්නවා, මේ තණ්හාව දැඩිව ගන්නවා, ඒට ඇලෙනවා, මේ සතුට දැඩිව ගන්නවා, උපාදානෙ. ඒ ලබා ගන්න අපිට අවශ්‍ය කරන දේවල් එකතු කර ගන්නවා ටිකෙන් ටික ටිකෙන් ටික. තණ්හාවෙන් තණ්හාව දිගින් දිගටම පවත්වනවා භවයේ. ඒ ඔස්සේ අපිට අන්න ගල් පෙරලෙන්න පටන් ගන්නවා ජාතියත් එක්ක. එදා ඉඳලා අපි ගල් වලට යට වෙවි දුක් විඳිනවා. එහෙනම් අර රූපේ හැටියට අපි හෙව්වේ මොනවද? මේ රජතුමා භෝගයන් හෙව්වා, බමුණු භෝග හෙව්වා, ගෘහපතීන් භෝග හෙව්වා, ස්ත්‍රීන් පුරුෂයන් හෙව්වා, සොරුන් අර සොරකම් කළා එයාත් හෙව්වේ අර හොඳට අර සම්පත්මයි. ඉතින් මේවා හොය 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 මේවට බලාපොරොත්තු බැඳ බැඳ අන්තිමට අර ගල් ටිකකට දැන් යට වෙවි යට වෙවි ඉපදුන දවසේ ඉඳලා අපි දුක් විඳිනවා. එහෙනම් කොහොමද මේ ප්‍රශ්නේ විසඳේ? ප්‍රශ්නෙට පිළිතුර මොකද්ද? එහෙනම් අන්නේ මුලම වරද්ද ගන්න තැන මේ රූපයන්වල, මනවඩන රූපවල. එහෙනම් සතුට සොයන්නේ නැත්නම්, ප්‍රකාශ කරන්නේ නැත්නම්, ඉවය බැහැගෙන ඉන්නේ නැත්නම්, එහෙනම් නන්දියක් හටගන්නේ නැහැ. යොමුතුව හැදෙන්නේ නැහැ නැවත නැවත ඉපදීපදීව ලබා ගැනීමට. එහෙනම් උපාදානෙ ඇති වෙන්නේ නැහැ. භවයේ නිරෝධයයි. එහෙනම් ගල් පෙරලීම නතර වෙනවා. ජාති නිරෝධයි. ජරා ව්‍යාධි මරණ ආදී ඒ දුක් 12ම අවසන් වෙනවා. එහෙනම් මේ ආකාරයට අපි රූපේ පමණක් නෙවෙයි වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ සියල් මේ පංච පාදානක් හන්දීම අපි මේ සතුටයි හොයන්නේ. එහෙනම් සතුට හෙව්වොත්, ප්‍රකාශ කරොත්, හැගත්තොත් මෙහෙම දුකකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි මේ සතුට මේ පංච පාදානක් හන්දී සතුට හෙව්වේ නැත්නම්, ප්‍රකාශ කරේ නැත්නම්, බැහැගත්තේ නැත්නම් තණ්හාව නිරෝධ වෙනවා. ඒක නිසා උපාදාන නිරෝධ වෙනවා, භව නිරෝධ වෙනවා, ජාති නිරෝධ වෙනවා, මුළු දුක්ඛන්දේම නිරෝධය. මෙන්න මේ සමුදය අස්තංග මේ කොටස. මේ සංසාරේ පුරාම අපිට ලබා ගන්න බැරි වෙච්ච මේ ආශ්‍රව ෂේය කරන්න පුළුවන් මේ සම්පූර්ණ කෙලෙස් නසන්න පුළුවන් මේ ආයුධය හොඳට මෝහත් කරගන්න. ඒ සඳහා අපි උත්සාහ කරමු. ඒ සමාධි භාවනා සූත්‍රයේ කොටස මේ සාරාංශය මෙතන පෙන්නලා තියෙන්නේ. මේ සාරාංශ කොටස තමන් හැකි ආකාරයට එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණ මේ ගල් අතර පෙරලිලා එනවා දැන්. එහෙනම් දැන් තමන් කුමක්ද කළ යුත්තේ? මේ ගල් ටික පෙරලෙන්නේ නැති වෙන තමන් කළ යුතු දේ පංච උපාදානක් කන්දේමි ඇතිනු මේ තණ්හා කෙරෙහි ඇතිවන මේ ඒ අභිනන්දති අභිවදති අජෝසායතිත්තේ සතුට සොයනවා. ඒකෙන් සතුට ඒ කියන්නේ පතනවා. අර බලාපොරොත්තු සම්පූර්ණ මේ පෝෂණය කරන්නේ අපි කලින් බලපු ඒ චරිත තමන්ගේ චරිතය බලන්න. ඒ චරිතයට අනුව බලන්න තමන්ගේ වැඩිම මේ අල්ලගෙන ඉන්නේ මොනවද? මොනවද සතුට ප්‍රකාශ කරන්න වැඩි? ඒ වගේම කොහෙද බැහැගෙන ඉන්නේ? ඒ වගේම නන්දිය, උපාදානයේ භවය, ජාති තරහ, විදුක්දලහට යන හැටි. එහෙනම් ඒව හරියට තමන් අවංකව දැක්කන, තමන්ගේ චරිතය දැකලා, තමන්ගේ බලාපොරොත්තු හරියට දැක්කන, තමන් අපි දැන් තමන් හොඳට උත්සාහයක් ගමු. එහෙනම් මම මේ තියෙන භයානකත්වය මේ ආදීනව දැකලා මේක පතන්නේ නැහැ. ඒව ප්‍රකාශ කරන්නේ සතුට. මේ සතුට බැහැගෙන ඉන්නේ නැහැ මම. ඒ උමතුව මම ඇති කරගන්නේ නන්දි නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ, ජාති නිරෝධ, දුක්ඛන්දේ නිරෝධය.
එනම් මේ සම්පූර්ණ මේ අරි මේ චතුරාර්ය සත්‍ය මෙතන තියෙන. එනම් මේ අරියට මග භාවනාව අපි මේ කරන්නේ. සතර සතිපට්ඨාන සූත්‍රය අවසාන භාවනාව. ඊහරා මුළු සතර සතිපට්ඨානෙමත් වැඩෙනවා. ඒක නිසා හොඳින් ශ්‍රද්ධාව පිහිටවලා තමන්ගේ චරිතය තමන් හොඳට මේ තණ්හාව හංගන්නේ නැතුව තමන්ගේ චරිතය හොඳට බලලා ඒ තමන්ගේ චරිතයට අදාළව මේ කොහෙද මං ඇලිලා ඉන්නේ කියන කාරණා හොඳට සමුදයස්සන්න මේ බලලා හැකි උපරිම උත්සාහයක් ගන්න ඒ කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කිරීම සඳහා ඒවට තියෙන නන්දි ඒ උමුතු ස්වභාවය දුරු කිරීම සඳහා අපි හොඳට විනාඩි කිහිපයක් අරගෙන හොඳට ඒ සඳහා උත්සාහයක් ගමු හොඳයි දැන් අපි ආරම්භ කරමු හොඳයි අපි ඊළඟට මේ රජවරුන්ගේ කොටසේ අපිට උදාහරණයක් තියෙනවා මේ පොළොවේ රජවරු පමණක් නෙවෙයි දිව්‍ය ලෝකයේ රජවරු වෙනවා. දැනට ඉන්න ඉහළම රජ කෙනෙක් තමයි ශක්තිවිඳු. මේ ශක්තිවිඳු අපි හිතන්නේ බලේ වැඩි වෙන අපි හැමදාම දිනනවා කියලානේ. රාජ්‍යයන් හොඳට බලේ වැඩි වෙන කුසල ශක්තිය වැඩි වෙන අල්ලගන්න පුළුවන් කියලානේ. තියාගන්න පුළුවන් කියලානේ හැමදාම. නමුත් මේ මෙන්න මේ කුලාවක සූත්‍රය පෙන්නනවා ශක්තිවිඳු මහණෙනි මේ දෙවියෝ පැරදුනා උතුරු දිග බලා පලා ගියහ අසුරයෝ ඔවුන් ලුහුබැඳ ගියහ මාතලේ හිඹුල් වෙනෙහි ඒ කුරුළු කැදලි තියෙන තැනක් මේ රීහිසින් දුරු කරව ඒ කියන්නේ මේ රීයේ ගැල මේ ගැටෙන්න දෙන්න එපා මේ කුරුල්ලන්ගේ කැදලි මේ දෙවියුරු පැරදිලා දැන් ශක්තිවිඳු පැරදිලා ඒ සම්පූර්ණ රථය දැන් යනවා මේ උතුරු දිග දිශාවේ දිව්‍ය ලෝකේ වනාන්තර පසු කරගෙන. මේ වනාන්තර වල ඉන්න කුරුල්ලු කැදලි වලට මේ හානියක් වෙයි මේ රිය පදවන විට මේ ආකාරයෙන් අපි මේ අසුරෙන් පසුපස දැන් අපි එළවගෙන එනවා. මේ එනකොට දැන් මේ රථේ වේගින් අර වනාන්තරය හරහා යනකොට මේ කුරුල්ලන්ට හානි වෙන්න පුළුවන් කියලා අපි මේ ඒකාන්තයෙන් අසුරයන් කෙරෙහි ප්‍රාණේ හරිමු. අපි මේ අපි කමන්නේ අපිව අසුරෙන්ට අහසුණත් කමක් නැහැ අපිට බෑ මේ පක්ෂීන්ට හානියක් කරන්න කියලා ශක්තිවිඳු ඒ අවස්ථාවේදී පුදුමාකාර තීරණයක් ගන්නවා මේ රථය ආපහු හරවන්න තමන්ගේ ජීවිතය අතහැරලා තමන් අර බලාධිඨානය වෙනුවට බලන්න කුමන අධිඨානයකට යන්නේ කියලා සීල අධිඨානයට මහණෙනි එකාලේ අසුරයන්ට මේ සිත්තිය. මේ විදිහට මේ රතේ හරවලා දැන් ඔන්න මාතලිත් ආශිර්වාද කළ ඔබ වහන්සේට යහපත වේවා කියලා මාතලිත් දැන් ඒ යන පිළිපැදලා රතේ හැරෙව්වා. හරවලා දැන් ආපහු යනවා අසුරයන්ගේ පැත්තට. දැන් අසුරයන් අර පස්සෙන් එළවගෙන ආවේ. දැන් ශක්තිවිඳුගේ රතේ මේ අසුරයන්ගේ පැත්තටම දැන් රතේ යනකොට අසුරයෝ හිතනවා ඒ කාන්තෙන් මේ ශක්තිවිඳුන් බලය වැඩි කරගෙනයි දැන් එන්නේ. දැන් නම් දිනන්න බැරි වෙයි කියලා මේගොල්ලෝ ආපහු රථ ටික හරවගෙන බය වෙලා අසුරු පුරේටම පලා යනවා. එතනින් ඒ ධර්මයෙන් ශක්තිවිඳුන්ට ඒ ධර්ම ජය හිමි වෙනවා. මේක එක උදාහරණයක්. මේ ශක්තිවිඳු මේ බල අධිෂ්ඨානය වෙනුවට සීල අධිෂ්ඨානය භාවිත කරලා තියෙනවා. බලන්න එතකොට අපි මේ සූත්‍රයේ දැක්කා ඒ වගේම දෙයක්. මෙයට මතක නම් සීල අධිෂ්ඨානයේ තමයි ශ්‍රමණ කොටස තිබුණේ රජ කොටස තිබුණේ බල අධිෂ්ඨානය. ඒ වගේම තවත් අලංකාර උදාහරණයක් තියෙනවා මේ සඳහා මේ රට්ටපාල රජු රජකුමාරයා රට්ටපාල තේරගාතාවල පෙන්නනවා කුයි වගේ දැක්මක්ද දැක්කේ මේ රජ තනතුර පිළිබඳව කියලා. අපි කොටසට යමු නෝ වස්ත්‍රාභරණයෙන් ඉස්සුරු කරන ලද නවමුඛයකින් අසුචි වෙගිරෙන 300ක් ඇටකෝටු ඇති නිතර ගිලන් ස්වභාවයෙන් යුක්ත වූ බාලජනයන් විසින් වරදවා කල්පනා කරන ස්ථිර ස්වභාවයක් නැති
බිඳින ස්වභාවයෙන් යුක්ත වූ මේ ශාරීරියේ බලව බලන්න මේ රට්ටපාල කුමාරයාට තියෙන ප්‍රඥාව. මේ රජ මැදුර මේ සියලු සම්පත් එක්ක ඉඳගෙන මේක දකින්නේ. මාණික්‍යාදී ආභරණ විශේෂයන්ගෙන් විසිතුරු කරන ලද්දා වූ ඇට සහ සමිනුත් යුක්ත වූද වස්ත්‍රයන්ගේ ශෝභා සම්පන්න මේ ශාරීරියේ බලව. ලාකඩ වතුර රැඳ වූ විලේපන වලින් උපකරණ ලද මුඛයක් ඇති. මේ ශාරීරියේ අඥාන පුද්ගලයන්ගේ මුලාවට හේතු වේ. නිවන් සොයන්නට මුලාවට කාරණයක් නොවේ. අෂ්ටපදාකාරයෙන් කරන ලද කිස් ඇත්තවුද අඳුන් තැවරු ඇස් ඇත්තවුද මේ ශරීරයේ අඥානයාගේ මුලාවට හේතුවේ. නිවන් සොයන්නකුගේ මුලාවට හේතුවක් නොවේ. අලංකාර කරන ලද මේ කුණු කය මාලා කර්ම දන්තාදී විසිතුරේ ඒ බාලයාගේ මුලාවට හේතුවක් වේ. වැද්දා මුවා මැරීමට උගුල අටවා කෑම දමා තැබුවේද දක්ෂුමෙක් වූ මම මිගබන්ධකයන් හඩද්දී පලා ගිය වැද්දාගේ පහසේ සිඳ දමන ලදී. රන්රුවන්ද ස්ත්‍රී සමූහයාද නැමැති ඒ පහසේට අසු නොවීම පහසේ ළඟ තැබූ කෑම පමණක් ගෙන මිගලුද්දකයන් හඩද්දීම ගියෙමි. ලෝකෙහි මෝහෙන් ධන රැස්කොට අනුන්ට නොදෙන්නා වූ ධනවත් මනුෂ්‍යයන් දැක්කෙමි. ඔහු ධන රැස්කොට බොහෝ සෙයින් කාමස පතන්නාහුය. බලාපොරොත්තුව අර අධිපාය මෙතන මුල්ම කාරණාව. ඒ රජවරුන්ගේ කාම සැපද පතන්නාගේ රජවරුද වංශානුගත පෘථිවිය ජයගෙන සාගරයේ කෙළවරකට ලැබුවත් එයින් සෑහීමකට නොපැමිණ මුහුදෙන් ඉතර රටවල්ද බලාපොරොත්තු වෙන අනිත් රටවලුත් අල්ලගන්න යන සම්පූර්ණ පොළවේ තමන්ට පේන සීමාවත් අල්ලලා සාගරයෙන් එහා පැත්තේ තියෙනවත් අල්ලන්න යන රජවරුද අවශේෂ මිනිස්යෝද තණ්හා දුරු නොකොට මරණයට පැමිණෙන කුච්චර ලැබුණත් මත තණ්හාව සංසිඳෙන්නේ සම්පූර්ණ නො වූ සිත ඇත්තෝ ශාරීරියේ හැර තමත් ලෝකේ කාමෝස්තුම් පිළිබඳ තෘප්තියක් නැත්තේ. නෑදෑයෝ මල පුරුෂයා උදෙසා කිස් කඩාදා හඬයි. අපේ නෑයා දෙවිවන්නේද කියා වස්ත්‍රයෙන් නොතා චීතකයේ කරා දිනෙකුස් දම. නෑදෑය වඩලා රෙද්ද කොත්තල මේ මලමිනී ගිහිල්ලා දාන්නේ. මේ මල සත්වයා දන්නවුන් විසින් හුල්ලුලින් ඇන දවන්නාහුය. භෝගයන් සියල්ල වෙනුවට එක් වස්ත්‍රයක් ඇතිව දවනු ලබන්නා ඔහුගේ ආරක්ෂාවට ඥාති හිත මිත්‍රාදී කිසිවෙක් නැහැ. දැන් මුළු රාජ්‍යයක් වෙනුවට දැන් තියෙන එක රෙදි කඩක් විතරක් අර මලමිණිය උතලා. ඒකටත් අර උල් වලින් එන එන අනිත් මිනිස්සු මේක දවන්නේ. ඥාති හිත මිත්‍රාදීන් කවුරුත් නැහැ අවසානයේ. ඔහුගේ ධනෙ උරුමකාරයෝ ගනි. ඒ සත්වයා කර්මය අනුව යන. අර ධනෙ ඔක්කොම ඒ උරුමකරුවන්ට යනවා. Taman තිතුරු වෙන අර කර්මයේ පමණයි. අමුදරුවද ධනේද රටද යන කිසිවෙක් මැරුණු පුද්ගලයා අනුව නොයයි. ධනේ නිසා දීර්ඝායුෂ නොලබයි. ජරාවද නොවලක්වයි. කොච්චර ධනේ තිබුණත් අපිට මේ වයසට යන එක නතර කරන්න බෑ. අස්ථිර වූද වෙනස් වෙන ස්වභාවයත්තාවද ජීවිතයේ ප්‍රඥා ප්‍රඥිය ස්වල්ප දෙයක් කොට සලකති. ධනවන්තයෝද දිලින්දෝඩි ඉෂ්ඨානිෂ්ඨ ස්පර්ශයන් ලබ බාලයෝද ඥානවන්තයෝද එසේම ලබයි. මේ ඉෂ්ඨානිෂ්ඨ ස්පර්ශයන් ලබන්නේ මේ ලෝකේ මේ හොඳින් නරකින් අපි දන්නවා හැමෝම නොයෙකුත් ආකාර උපක්‍රම වලින් ඕන කෙනෙක් මේ ධනෙ ලබනවා. බාලයවනායි බාල්‍යතාවය නිසා පීඩාව නිසා පඬිතු ඉෂ්ඨානිෂ්ඨ දෙකේ කම්පාන වේ. එහෙනම් බාලයන් තමයි මේ පීඩාවට පත් වෙලා දුක් වෙන්නේ. අපිට අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියලා නේද? එහෙනම් පඬිතු වේ අවස්ථාවල කම්පා වෙන්නේ නැහැ. ඉනිසා ධනයට වඩා ප්‍රඥාව ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාවෙන් භවයේ කෙලවර කරයි. අවසාන ඉෂ්ඨාව නොලැබුවාහු ලොකු කුඩා භවයන්හි මෝහයෙන් පවුකම් කරනවා. එසේ පවුකම් කොට සසරට වැද ගබ්බසෙයියා හා ලෝකුප්පත්ති යන දෙකින් නොමිදේ. එහෙනම් සසර කෙලවරන්නේ දිගින් දිගටම යනවා. අඥානු පුද්ගලයා පරලොවද ගබ්බසෙයියාව ආදී දුක් ලබා. ආරක්ෂක පුරුෂයන් විසින් ගනු ලබන සොරෙක් රාජපුරුෂයන් විසින් බඳින ලද කසවලින් තලමින් වෙහෙසට පත් කරයි. එසේම පාප ධර්මයන් නියුක්ත වූ සත්‍යෝ පාර්ලවදී වෙහෙසට පැමිණෙනවා. අර ආරක්ෂක බටය ගහලා බොහොම පීඩා කරලා මේ දුක් දෙනවා වගේ මේ වැරදි කරපු කෙනෙක් හසු වුණා. පාර්ලවදී බොහෝ දුක් දෙන්න හේතු වෙන අකුසලයන් වලටයි මේ ධනෙ අපි පොළඹවන්නේ. කාමී වනාය විචිත්‍රේ මధుරේ මනෝරම් අනේක විද ස්වරූපෙන් සිත නොමගටගෙන පෙළා මේ දෝෂියු කාම වස්තු වල ඇති බව දැන මහරජේ මම පැවිදි බවට පත් වෙමි. මේ රට්ටපාල කුමාරයා
පැවිදි වෙලා ඒ රහත් බවට පත් වෙලා මේ පිණ්ඩපාත යන ගම මේ රජ කෙනෙක් හම්බ වෙලා මේ දෙවසක් තමයි මේ පෙන්වන්නේ. පැසුනවද නොපැසුනවද ගෙඩි වැටේ. එසේම බාලයෝද ඒ වගේම වයසට ගිය අය බාල පොඩි අය ඒ වගේම ශරීර බේදෙන් මරණයට පත් වෙන අර පැහිච්ච ගෙඩිත් වැටෙනවා ලා ගෙඩිත් වැටෙනවා. මේ බව දැක මම මහරජ මම පැවිදි බවට පත් වෙනවා. අවිරුද්ධ ශ්‍රමණ භාවයෙන් ශ්‍රේෂ්ඨයි. මම ශ්‍රද්ධාවෙන් බුදුන්ගේ ශාසනයෙහි පැවිදි බව ලැබුවේ මගේ පැවිද හිස් නොවේ රහත් බව ලබන ලද බැවින් හිස් නොවේ. කෙලෙස් නැති වූ ස්වාමි භාවයෙන් ප්‍රතිපරිභෝග කරමි. වස්තුකාම ක්ලේශකාමයන් එකලොස් ගින්නකින් ඇවිලෙන බව දැක කල නොකල සියලුම රන්රිදී රත්න විශේෂයෝ අනර්ථ පිණිස පවතින බවද සියලු සසර පැවැත්ම දුකක් බවද නරකයන්හි මහත් භය ඇති බවද නුවණින් දුටුවෙන් මේ ආදීනව දැන සංවේගය ලදින ගිහි අවස්ථාවේදී රාගාදී හුල්වනින් විඳිනා ලදුව පැවිදි බවට පැමිණ කෙලෙස් ශාන්ත බවට පැමිණීම මා විසින් ශාස්ත්‍රඥ වහන්සේ ඇසුරු කරන ලදී බුදුන්ගේ අනුශාසනාවට අනුව කටයුතු කළෙමි. කරුභාරයත භාතලින් ගවයාගේ කෙලවරද බිඳ දැම්මෙමි. යම් අර්ථයක් නිසා ගිහි ගෙහින් නොගී බැව් නමු ප්‍රෝජාවට පැමිණියෙන්ද සිරු සංයෝජන නසා මා විසින් ඒ අර්ථය සිද්ධ කරන ලදී. එහෙනම් අපි එකතු කරමු අර අපේ රජ තීරුවට තව තීරුවක්. එහෙනම් අපි දැක්ක දැන් අනේක විද ප්‍රශ්න ගොඩක් තියෙන මේ භෝගයන් බලාපොරොත්තු වෙන්න ගිහලා. ඒ වෙනුවට රට්ටපාල කුමාරයා තීරණයක් ගත්තා. අන්නේ තීරණයත් එක්ක අපිට දැන් අලුත් තීරුවක් එකතු වෙන අලුත් චරිතයක්. ඇත්තට මේක අලුත් චරිතයක් වෙන්නේ අනිත් සියලු චරිත වලින් අපි ඉවත් වෙන නිසා. එකින් එකකින් අපි කොහොමද මේ ගමන යන්නේ කියලා බලමු. එතන මූලික සංසන්දනයේදී එහෙනම් අපේ දැක්ම අපේ බලාපොරොත්තු එහෙනම් භෝගයන් බලාපොරොත්තුෙන් අපි මාරු වෙන්න ඕනේ. ඉවසීම හා කීකරුකම් බලාපොරොත්තු. කන්ති සෝරච්ඡාදිප්පාය අපි විස්තර කරගමු ඊළඟට. ඊළඟට කුමක් විචාරන්නේ? ඒ බුද්ධිය අර බුද්ධි බලකාය වැඩි කරගන්නේ බුද්ධියයි විචාරුයි. දැන් අපි ප්‍රඥාවයි අර සමුදියස්සංගම අපි බැලුවා. ඒ ප්‍රඥාවයි අපි ඇති කරගන්න උත්සාහ කරගන්න. මේ කවර අදිෂ්ඨානයක්ද? බලාදිඨාණය වෙනුවට අපි සීලාදිඨාණය. අභිනිවේෂේ එන පොළවල්ලා ගන්න එක වෙනුවට අපි කිසිවක ඇලෙන්නේ නැතුව අපි නිවන කරා යන්න අට රාජ්‍යරෝ සම්පත් කෙලවර කරලා දුක්ඛින්දා වගේ දුක්ඛින්දින්න යන්නේ නැතුව අපි නිවන කරා යන්න අර තේමී කුමාරයා දැක්කා වගේ අර සේසතත් එක්ක නිරයත් සම්බන්ධ වෙලා තිබුණ හැටි දැකලා එයින් මේ තීරුව චරිතේ මාරු කරපු හැටි රට්ටපාල කුමාරයා අර නොයෙකුත් ආකාරයේ මේක ආදීනවේ මේ බල තණ්හාවේ තියෙන ආදීනවේ දැකලා ප්‍රශ්නිය දැකලා සම්භෝගවල තියෙන ආදීනවේ දැකලා මේ නිවන කරා ගියපු හැටි ඒ පිළිමද හොඳට වටහාගෙන ඒ වගේ මේ සීලය අදිට්ඨාන කොට අර ශක්ති විඳු ඒ ආදර්ශය දුන්නා වගේ බලාදිට්ඨානෙන් සීලාදිට්ඨානෙට තමන් ජීවිතය අතහැරලා ඒ අවස්ථාවේදී මාරු වෙලා ධර්මයෙන් ජයග්‍රහණය ලැබුවා වගේ අපි උත්සාහ කරමු. දැන් මේ කොහොමද මේ මාරු වීමත් එක්ක අපි තුල මේ වැඩෙන දේවල් මොනවද? අපි මෙතෙක් ආපු ගමන කොහොමද? අපි දැන් සම්මුදියස්තංග මේ කොටසට පැමිණියා. ඒ ආවේ මේ කත්ති සෝරච්ච අදිප්පාය කියන කොටස අපි නොදැනුවත්වම අපි ඉදිරියට ගියා. මේ ආදීනව දකින්න දකින් අපි ඉදිරියට ආවා. ඉර්ධිපාද කොටස. කන්ති කියලා කියන්නේ ඉවසීම. ඉවසීම කියලා කියන්නේ ඉර්ධිපාද. ඉර්ධිපාද කියලා කියන්නේ වේදනාවට ප්‍රතිචාර නොදැක්වීම. ඒතකොට ඉර්ධිපාදවල වැඩෙන කොටස් තමයි භාවිත කාය, සීල, චිත්ත, ප්‍රඥා. ඒ කියන්නේ අරියට මඟ. ඡන්දේ ඒ කියන්නේ ඉර්ධිපාද කොටස් හතර ගත්තොත් ඡන්ද ඉර්ධිපාද, චිත්ත, විරිය, විමර්ශා ඉර්ධිපාද. ඒ කියන්නේ බොහොම සරලව ගතහොත් අපි නිවනටයි අරමුණ තබන්නේ. එහෙනම් නිවන මෙහා තියෙන දේවල් කිසිම දෙයකින් ඇතිවන ඒ බලාපොරොත්තුව ඒ වේදනාවන් වලට අර භෝගයන් පිළිබඳව අපි ඉත සිතනකොට අපිට ඇතිවන අර නන්දි ස්වභාවයට ප්‍රතිවිරුද්ධව අපි ඒ වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ නැතුව අපි කොහොමද නිවනටම සිත යොමු කරන්නේ? ඒ වගේම අපි කොහොමද මේ සූරජ මේ සුවච භාවය කීකරු බව ඇති කරගන්නේ? අපි අර මසුරු භාවය අතහැරලා අර මේ භෝගයන් වලට තියෙන මසුරු භාවය අතහැරලා
ඊර්ෂ්‍යාව ඒ භෝගයන් අනිත් අය ලබනකොට අපි අපිට නෑ ඒගොල්ලන්ට තියෙනවා කියන ඊර්ෂ්‍යාව අතහැරලා ඒ ගුණමැකීම මම මගිය කියලා දැඩිව ග්‍රහණය කරගෙන ඒව පසුපස දුවන ගතිය අතහැරලා වෙන් කර කර ඇද හොය හොය අර තමන්ට අහිමි වුණා තමන්ගෙන් වෙන් කරා කියලා අපි අපි කුසලයෙන් අපි වෙන් වෙන්නේ නැතුව ඒ අකුසලේ ඊර්ෂ්‍යා මච්චරිය මක්කේ පලාසේ පහ කරලා මොකද අපි ඇති වුණා ශ්‍රද්ධාවත් එක්ක ලැජ්ජ බයත් එක්ක අර ජාති ජරා ව්‍යාධි මරණ දකින්නකොට ඒ හිරියොතප් ඇති වුණා ලැජ්ජ බය ඊස් අපිට විරියක් ඇති වුණා මේ දුකට හේතු වෙන තණ්හාව මේ භෝගයන් වලට ඇති වෙන මේ තණ්හාව ඉවත් කිරීම සඳහා විරියක් ඇති වුණා ඒ විරියත් එක්ක අපිට ඇති වුණා මේ සුවච භාවය ඒ සුවච භාවයත් එක්ක දැන් අපිට එනවා ඉන්ද්‍රිය සංවර කරගන්න උත්සාහයක් ඒ කරුණු කීපෙම එකතුවත් එක්ක මේ විරියත් මේ ඉර්ධිපාද සමගින් අපිට ඇති වෙන ඒ විරිය උත්සාහය ඒ වගේම තථාගත වචනට කීකරු වෙනවා දැන් ශ්‍රද්ධාව ඇතිව ප්‍රශ්නේ දැකලා එහෙනම් සමුදයස්සංගම අපි දැක්කා ඒ සතුටුසෝයල ප්‍රකාශ කළේ වෙයි බැහැගත්තාම අපිට නන්දි උපාදාන භව ජාති අර ගල් පෙරලෙන්න පටන් ගන්නවා එහෙනම් මෙන්න මේ කාරණා තුනේ ඒ එකතුවේ ශක්තියෙන් දැන් අපිට ඇති වෙනවා නිපක භාවය අර කරණීමෙත් සූත්‍රයේ ඥානපතේ තුල මේ ගමන් කළ තියෙනවා අපි මෙතන අර පාණාති පාතද තාදාන කාමී වරදව හැසිරීමේ භාවිත කායා කියන කොටසේ ඉවත් වෙලා භාවිත සීලා කොටසේදී මුසාවාද පරිසවාච පිස්සුනාච සම්ප්‍රප්ලාපිය වත් වෙලා ඒ වගේ චිත්ත ප්‍රඥා ආදී කොටස් වලට යනකොට රස කුසලිය තුල අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි පවා ඉවත් කිරීම සඳහා දැන් ගමන් කරමින් සිටිනවා ත්‍රි ඔස්සේ අපිට ඒ උජූච සූජූච කියන ගුණයන් නැති වෙලා සුවච භාවය ඇති වෙලා දැන් අපි ඒ සුවච වුණොත් අපි මුදු වෙනවා මුදු වීම නිසා නිහතමානී ඒ ඔස්සේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා නිපක භාවයට ඇති වෙලා ඇවිල්ලා සම්තින්ද්‍රියෝච නිපකෝචය එහෙනම් දැන් මේ තීරණ පරිඥාව තීරණයක් ගත්තා අපි දැක්කා මේක තියෙන ප්‍රශ්නය ඒ තීරණය අපි නිවැරදිව ගන්න අපි සමුදය අෂ්ටාංගමේ දැනුම එකතු කරගත්තා අන්නේ තුලින් අපිට ප්‍රඥාවක් දැන් ඇවිල්ලා තියෙනවා අන්නේ ප්‍රඥාව එකතු වෙලා තමයි දැන් යහපත් අදිඨානෙට අපි මාරු වෙන්නේ බල අදිඨානෙ ඉඳලා සීල අදිඨානෙට එහෙනම් යහපත් අදිඨාන හතරක් තියෙනවා සච්ච ඡාග ප්‍රඥා උපසම අදිඨාන ඉතින් මේ සත්‍ය කියලා කියන්නේ ආර්ය සත්‍ය. ඡාග උපදි ඒ කියන්නේ මේ උපදි හතරම අපි උපදි 10ක් තියෙනවා. ඒකේ ප්‍රධාන කොටස් තමයි ක්ලේශයන්, ස්කන්ධයන්, අபிසංස්කාරයන්. මේ සියල්ලම අතහැරලා තමයි අපි මේ යන්න උත්සාහ කරන්නේ ඒ සීල අදිඨාණයට. ඒතර සත්‍ය අදිඨාණය අපි ආර්ය සත්‍ය මේ ඇත්ත දැක්කා. මේ දුකයි. දුකට හේතුව තණ්හා. එහෙනම් මේ අල්ලගෙන ඉඳලා මේ භෝගයන් මේ බලාපොරොත්තුෙන් ඉඳලා අපි කොහාටද යන්නේ දුකට යන්නේ එහෙනම් ඒව අතහරින්න මේ සමුදියස්තනම අපි බැලුවා නිරෝධය එහෙනම් නිරෝධ කරන මාර්ගය තණ්හාව අතහැරීම කියන එකට මම යන්න ඕනේ කොහොම හරි මේ බලය අල්ලන්න ගිහලා මම දුකටයිපත් වෙන්නේ මේ උපදී මේ කෙලෙස් මේ කහට මේ සංසාරේ පුරාම මම එකතු කරගත්ත මේ කෙලෙස් කහට ටික මම ඉවත් කරන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය මේවා අතහරින්න ඕනේ ඒවට තියෙන ඇල්ම ඒ අபிසංස්කාර මේව නැවත නැවත සකස් කරන්න තියෙන ඇල්ම මම පහ කරන්න ඕනේ අතහරින්න ඕනේ. යಾದේ වශයෙන් ඡාගේ මේ අතහැරීමේ අදිෂ්ඨානය. ඊළඟට ප්‍රඥා අදිෂ්ඨානය. මේ මම වගේ කියලා මම මොනවද මේ අල්ලගෙන ඉන්නේ? මේ පඨවියා පෘථීජෝ වායෝ මේ ධාතු කොට. ආකාශ විඥාන අවසානයේ. ඊළඟට ඒව ඉවත් කරාට පස්සේ ආපහු මම ඒ ඉවත් කරපු දේවල් ඇතුළට එන්න දෙන්නේ නැහැ. ලෝභ දෝෂ මෝහයන්ට ඉඩ දෙන්නේ නැහැ නැවත. දස කුසලේ පවත්තනවා කියන කාරණාව තම හොඳින් විමසමින් ඒ අවසානයේ ඒ සීල දිට්ඨානය ඔස්සේ එනවා ආකින්චඤ්ඤාදි නිවේස. ඒ කියන්නේ කිසිමකට ඇලීමක් නැහැ කියන තැන. ඒකට අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ ගිරිමානන්ද සූත්‍රයේ අපි ඉගෙන ගත්ත 8 වෙනි කොටසේදී සබ්බලෝකේ අනබිරිත සංඥා කියන කොටස. ත්‍රී තමයි යේ ලෝකී උපායිපාදාන චේසු අදිඨානාබිනීසානුසය තේ පජහන්තු විර්මතින උපාදීයන්තෝ කියන කොටස සූත්‍ර විග්‍රිමානන් සූත්‍රයේ මේ අය සාමාන්‍යයෙන් අහලා තිනවා ඉතින් මෙයට නිතර
ඒ අසනීපේ මහමීම භාවිතා කරනවා. ඒක නිසා මේක අහලා පුරුදු වෙති මේ වචන ටික. බලන්න මේ අහලා තියෙන වචනවල තියෙන වචන ප්‍රධාන දෙකක් මෙතන තියෙනවා. අදිත්‍යන අභිනිවේෂ. මේ කහපාටින් මේ පෙන්නලා තියෙන මෙතන මේ අන්නේ කොටස. මේ අදිත්‍යාණයට අදාළ කොටස. ඒතර අදිත්‍යාණය ඒ කියන්නේ සිත පිහිටන තැන්. ඒතර අර මේ භෝගයන් බලාපොරොත්තු වීමත් එක්ක බලාදිත්‍යාණය බලාපොරොත්තු වෙන රජුරුවන්ගේ සිත කොහෙද තියෙන්නේ? ඒ වගේම තමන් අර ඉන්න චරිතයට අනුව ඒ චරිතයේ කොහෙද මේ සිත බැහැගෙන තියෙන්නේ? අන්නේ ටික බලන්න පුළුවන්. ඒතර ඒකට අනුව තමයි මේ තමන්ගේ ලෝකය. ඒතර ලෝකය කියලා කියන්නේ මොකක්ද? ඇහැ කන නාසය දිව ශරීරය මන ඊට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි. ඒක තමයි ලෝකේ. ඒ ලෝකේ අපි යම් කිසි උප තණ්හා දිට්ඨිය මම මගේ කියලා අරගෙන ඒකට ඇලි ගැලි තණ්හාවෙන් බැඳිලා ඉන්නවා. ඒව දැඩිව අරගෙන ඉන්නවා. උපාදාන වෙලා ඉනවා. ඉතින් අපි කොටස් ටික බලන්න උත්සාහ කරා සමාධි භාවනා සූත්‍රයත් සමුදයස්සන්නේ බලද්දි. ඒතර මෙන්න මේ කොටස් ටික අපි මේ කොළපාටින් පෙන්නලා තියෙන ටික මේ මුල අපි බලන්න උත්සාහ කරා. දැන් අපි ඒ අවබෝධයත් එක්ක ඒ උපාදාන වෙලා සිත මේ බැහැගෙන තියෙන දේවල් වලින් වෙන් කරලා අපි සීල අදිත්‍යාණී ඉතුරු කොටස් වලට මේ යන්න උත්සාහ කරන්නේ. එහෙනම් ඒ කොටස් වලට යද්දී මේ සකස් කිරීම වලට ඇලෙන ස්වභාවය අභිනිවේෂේ. එහෙනම් මේ පොළොව සකස් කළේ ඒකට පොළොව අල්ල ගන්නවා රජුරෝ ඒක අල්ලගෙන ඉන්නේ. ඒකට ඇලෙනවා. දරුව වදනවා ඊට පස්සේ දරුවන්ට ඇල්ලෙනවා අපි. අපි කයක් මෞකුසිකට කියලා හදා ගන්නවා ඊට පස්සේ අපි කයට ඇලෙනවා. අපි මොකක් හරි නිෂ්පාදනයක් කරලා ඒ හදපු නිෂ්පාදනයට අපි අවිද්‍යාවෙන් ඇලෙනවා. එහෙනම් මේ ඇලි මොකටද අපි ඇලිලා තියෙන්නේ ඇත්තටම එතකොට? අර පෙරලෙන ගල් හතරට නේද? එතකොට අපි මේ ගල් හතරට අර ශක්තිමත් කවදාවත් කඩන්න බැරි විදිහ ඩම්වෙල් ටිකක් ගැට ගහලා අපි ඇඟටම අපිටම ගැට ගහගෙන නේද? හිතටම ගැට ගහගෙන නේද? එතකොට අර තණ්හාව නැමැති මේ ඩම්වෙල ගලවනකම් ගල් පෙරලෙන එක නතර කරන්න පුළුවන්ද? හිතලා බලන්න ටිකක්. එහෙනම් ඒ ඩම්වෙල් වල ශක්තිමත්ම පොළොව යට අර ඉන්ද්‍ර කීලේ වගේ අපේ හිත ඇතුලේ බැහැගෙන තියෙන මේ අනුෂයන් ගැලෙවි නැත්නම් මේ දන් වල කවදාවත් ගලවන්න පුළුවන් නේද? නැවත නැවත කොහෙන් හරි ගැට ගහනවා. එහෙනම් මේ ඇතුළත බැහැගෙන මේ අනුෂේ කොටස්, කෙලස් කොටස් ඉවත් කිරීම සඳහා අපේ චරිතය හඳුනා ගැනීම වැදගත් වෙන්නේ ඒකයි. අපි තණ්හාව යට ගහලා හරියන්නේ නැහැ. පැනලා යන්න බෑ ප්‍රශ්නේ. අපි සංඥාවෙන් හැංගිලා ඉඳලා පැනලා යන්න බෑ මේ ප්‍රශ්නේ. එහෙම හැංගිලා ඉන්න ගිහිල්ලා තමයි අර බ්‍රහ්ම ලෝකයේ කියලා වෙන්නේ අර බමුණෝ වේදයට අනුව ගිහිල්ලා. මොකද බමුණෝ හිතන්නේ මේ වේදයට අනුව අර බ්‍රහ්මය එක්ක එකතු වෙන්නයි ඒගොල්ලෝ යන්නේ. බ්‍රහ්මයන්ගෙන් තමන්ව වෙන් කළ තියෙන මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන කින ආයතන වල තියෙන මායාව තමයි තමන්ව මේ බ්‍රහ්මයාගෙන් වෙන් කළ තියෙන කියලා වේද ග්‍රන්ථවල ඉගැන්වීම තියෙන්නේ. මෙන්න මේ ඉගැන්වීම අනුව තමයි අපි බොහොම රැවටිලා ඉන්නේ. මෙන්න මේකෙන් තමයි අපි වෙන් වෙන්න ඕනේ. මේක තමයි දැනුවත් වෙන්න ඕනේ. මෙන්න මේක දැනුවත් වෙලා තමයි අපි නිහමාකාරයෙන් තථාගතයන් වහන්සේ පෙන්වූ ආකාරයට මායාව දකින්නේ කොහොමද? මේ දුක සැපක් ලෙස පෙන්වන මේ භයානක විඥාන මායාකාරයෙන් ගැලවිලා අපි ප්‍රඥාවකේ තිර වෙන්නේ නැතුව අපි කොහොමද කෙලවර කරාම නිවන කරාම යන්නේ කියන කාරණාව අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒ ආකාරයෙන් අවබෝධ කරගන්න. මේ මිච්ඡා දිට්ඨින් සියල්ල බැහැර කරලා අපේ සිත යොමු කරන්න ඕනේ. තේ පජහන්තෝ විරමතින උපාදයන්තෝ යම් ක්ලේශයක් වේද ඔවුන් නොගනිමින් දුරු කරමින් නොඇලී සිතට ස්ථාන වෙන දේවල් සකස් කරේ. මේ අනුසය කොටස් සියල්ලම පහ කරලා නිවන කරාම සිත ගෙනියන්න මේ අදිෂ්ඨානය ඇති කරගන්න අපි. ත්‍රියාකාරයට ඒ තථාගතයන් වහන්සේ බොහොම අලංකාර විදිහට මේ ඥානපතේ මෙතන පෙන්ලා තියලා දෙනවා. මේ එකින් එකින් බේරිලා අපි කොහොමද නිවන කරා යන්නේ කියන එක. එතකොට භෝගයන් වෙනුවට ඉවසීම හා කීකරුකම ප්‍රඥා ඒ උපවිචාරේ ඒ අනුවන ඒ කියන්නේ
රජ්ජුරුවන්ගේ මේ බුද්ධි බලකාය බුද්ධිය නෙවෙයි මේ සමුදයස්සංගමේ දකින ප්‍රඥාවයි මෙතන අවශ්‍ය වෙන්නේ. ඒ වගේම බලාදිත්තානි වෙනුට සීල අදිත්තානය අපිට අවශ්‍ය වෙන්නේ. ඒ යහපත අදිත්තානයෙන් හතර සච්චචාග ප්‍රඥා උපසම්. ඒ වගේම මේ පොළව අල්ලගෙන ඉඳලා අපිට මොනව කරන්න අවසානේ පොළවටම තමයි පස් වෙන්න සිද්ධ වෙන්නේ. පොළවෙන්න පස් වෙලා පස් වෙච්ච ටිකක් තමයි අපි දැන් මේ අල්ලගෙන ඉන්නේ. එන ආපු පොළවම අල්ලන්නේ ඉතින් අර පුරුද්දට නේද? එහෙනම් ඒ වෙනුවට අපි නිවන කරාම යමු. එහෙනම් සම්පත් කෙලවර කරලා මේක අපි කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා අපි දැන් හොඳ හැටියටම දන්නවනේ තථාගත වචනට අනුව. එහෙනම් අපි නිවන කරාම යන්න අපි සිත මෙහෙවන්න දක්ෂ වෙමු. ඒ සඳහා මෙන්න මේ කොටස් ටික අපි දැන් මේ සමුදයස්තංග මේ කොටසට එනකොට අපි මෙන්න මේ මුල් කොටස් ටික විමසුව. ඒ අවබෝධය මෙන්න මේ මුල අවබෝධය සමගින් දැන් ඊතර කොටස් ටික විමසන්න තමයි පුළුවන් විදිහට උත්සාහ කරමු. ඒ හරහා අපිට මේ සබ්බලෝක යනිමිත සංඥාව කොටස අඩුම ගානේ හොඳින් තමන් හුරු කරගන්න. එය නිරෝගී වෙන්නත් හේතු වෙනවා. ගිරිමාන සූත්‍රයේ 8 වෙනි සංඥාව කීක වැඩිමින් තර පෙරලෙන ගල් ටිකක් පෙරලෙන එක පමා කරගෙන తాවකාලිකව පිළියම් යොදා ගන්න පුළුවන්. අපිට ස්ථිර පිළියම් සිතට යොදන ගම. ඒතරි සඳහා හැමෝටම තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් සුළු මොහොතක් මෙන්න මේ කාරණා ටික අපි ස්ථිර පිළගස්සගෙන තමයි පුළුවන් විදිහට මේ කොටස් ටිකට යන්න උත්සාහ කරමු. මම හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා දැනට. එහෙනම් සුළු මොහොතක් අපි මේ සඳහා භාවිත කරමු.